The Lungala Kappan Janata Sevayaka, dedicated to serve the people. KG වැඩක් සෙට් කරගන්න ඕනලා කියනවා රූට. ආ කුමාරයද? ඔව් කුමාරය කුමාරයනි. ඒක තියෙනවා, ටැබ්ලට් තියෙනවා, අයිස් තියෙනවා, ඕනම එකක් තියෙනවා. ලොව භයානකම මත්ද්‍රව්‍ය සොයා ගිය බැලුම් ගල මෙහෙයුම. චිරන් අයිබෝන් අයිබෝන් චාමික සුබුදෑසනක් සුබුදෑසනක් ලොව භයානක මත්ද්‍රව්‍ය සොයා ගිය බැලුම්ගල මෙහෙයුම අවසාන උනේ අත්අඩංගුවට ගැනීමක් සමග වැටලීමක් සමග. ඉතින් අන්න ඒක උනේ කොහොමද කියලා හරි පිළිවෙලට අපි අද ඔබට කියනවා. ඔබට කියනකොට දෙමව්පියනි දූ දරුවනි හොඳින් අහන්න net fm බැලුම්ගල. මේක ඔබට හරිම වැදගත්. ඔබේ දරුවා ආරක්ෂා කරගන්න දෙමව්පියන්ට පුදුමාකාර විදිහට මෙය උපයෝගී කරගන්න පුළුවන් වැඩසටහනක්. හරිම භයානක වැඩක් ලංකාවේ වෙමින් තිබෙනවා. ඔව් මොකද මේ දරුවන් ඉලක්ක කරගෙන තමයි චාමික මේ ජාවාරම මහා ජාවාරම දැන් ක්‍රියාත්මක වෙන්නේ. ඔයා කියවනේ මේක බැලුම්ගල මෙහෙයුමක් කියලා. පොඩක් මතක් කරමු කොයි කාලෙද අපි මේ මෙහෙයුම ආරම්භ කළේ කියන එක. මීට මාස 6-7කට කලින් ඉඳන් අපි මේ කියන උදවිය පිටිපස්සේ මේ කියන ජාවාරම් කරුවන් පිටිපස්සේ තැරව් කරුවන් පිටිපස්සේ නොඑක් අවස්ථාවන් වලදී දැලැලලා තිබුණා. විවිධ ක්‍රමවලින් විවිධ ක්‍රමවලින්. ඉතින් අන්න එතනට අපිත් එක්ක සහභාගී වුණා පොලිස් විශේෂ කාර්ය බලකාය. පොලිස් විශේෂ කාර්ය බලකාය ඒ අංශ එකතු වෙලා මේ කරපු වැඩේ තමයි මෙහෙම සාර්ථකව අපිට අවසන් කරගන්න හැකියාව ලැබුණේ. ඒකට ස්තුතියි පොලිස් විශේෂ කාර්ය බලකායට. එතකොට දැන් මේ මොකද්ද මද්ද්‍රව්‍ය ලෝකයේ භයානකම කියලා කවුරු හරි හිතන්න පුළුවන්. මේ තමයි අයිස්. අයිස් නැමැති මද්ද්‍රව්‍ය. ඔය ගමේ ගොඩේ නම් කතාව තියන්නේ අයිස් ගහනවයි කියලානේ. වැඩ නොකර ඉන්නකොට. ඒ කට්ටිපයින්නකොට වගේ. ඉතින් ඒක නෙමෙයි මේක. මේ තමයි අයිස්. මේක මතා භයානක මද්ද්‍රව්‍යයක්. මොකද්ද මේකේ භයානකම? මේකේ භයානකම තමයි මේක පානය කරන්න ගත්තාට පස්සේ කෙලින්ම ස්නායු පද්ධතිය මිනිහාගේ සම්පූර්ණයෙන්ම අක්‍රිය වෙනවා. කොහොමත් මද්ද්‍රව්‍ය කියන්නේ සිරුරට අහිතකරයි. අහිතකරයි. මේ මේක ඊට වඩා ප්‍රබලයි, බරපතලයි. බරපතලයි. එතකොට අනිත් කාරණාව තමයි බරපතලම කාරණාව මේක දිගට කරගෙන ගියොත් එහෙම මස් දිය වෙලා හැලෙනවා ඇඟේ. මාංශ දිය වෙලා හැලෙනවා. ඉතින් මේ தත්තෙට මොකටද ලෙඩ දාගන්නේ? අන්න ඒ නිසා කරුණා කරලා මේ දේ ලංකාවට එන්න දෙන්න එපා. වගකීතු අංශය මේක පිටිපස්සේ ඉන්නවා. මේ වැටලීම් සිදු කරනවා පොලිස් කාර්ය බලකාය. ඒ වගේම තවත් නීති ක්‍රියාත්මක කරන ආයතන. ඒ ආයතන වලට බොහොම ස්තුතියි මේකෙන් බේර ගන්නට අපේ තරුණ පරම්පරාව. විශේෂයෙන් පාසල් වයසේ දරුවන්. ඉතින් මෙන්න මේක උදෙසා තමයි අපි කැප වුණේ. ඉතින් අන්න ඒකට දැන් සාර්ථක ප්‍රතිඵල අත්විලා තිබෙනවා. ඔව්. චාමික එහෙමනම් අපි බලමුද දැන් මේ අපි මාස ගාණක් පුරා පිටිපස්සේ ඉඳලා කරපු මේ දැවැන්ත මෙහෙයුමේ ආරම්භය කොහොමද වටුනේ කියලා. ඒ අයියට කතා කරමුද? බලමු කතා කරලා. බලමු. හලෝ අයිබෝන් මාත්‍යෝ. ආ සාම ඔයාට මම SMS එකක් දැම්මා. කොහොමද? කොහෙද මචං? අම්මේ ගෙදරාව පොඩ්ඩක්. ආ මැසේජ් එකක් දැල් තිබ්බා ඒකයි. ඕ ඒක තමයි මම කෝල් එකක් ගන්න කියලා කිව්වේ. ආ මේ අර KG වැඩක් සෙට් කරගන්න ඕනලා තියෙනවා රූට. අරේ දාහු. ඔලතර දෝනේ. KG කියන්නේ මේ KG කෑල්ලක් ගන්න දෙකක් ගන්න නෙමෙයි හොඳේ. අරේ ඒක දන්නවා මචං. බෝලසෙන් කිව්වේ කියලා දිනවා මට. ඔව් අර යන්නේ මේ වැඩේ දන්නේ. ආ කුමාරයද? ඔව් කුමාරය කුමාරයනේ. ආ මේ මං කුමාරට කියන්නද ඌට ඕන ගාන ඔයාට කියන්න කියලා කෝල් එකක් දෙන්න කියලා ඔයාගේ නම්බර් එකට. ඒක තියෙනවා, ටැබ්ලට් තියෙනවා, අයිස් තියෙනවා. අයිස් ඕනම එකක් තියෙනවා. එහෙමද? ඔව් තියෙනවා, බඩ තියෙනවා. මේ අයිස් මචං අම්බාන්ට ගණන්නේ අනිත් එක අයිස් ඔය නිකම් ගම්. ලාබේ ගන්න බලන්න පොඩ්ඩක්. එහෙමද? පොඩ්ඩක් ඉන්න ගේන් එළියට එනකම් ඉන්නදී. මට කෝල් එකක් කරන්න ඕකේ. ආ හොඳයි. චාමික අපි දැලෙලපු ආකාරය පැහැදිලිනේ. මුලින්ම ආවේ KG කේරළ ගංජා මෙලදී ගන්න ජවරුන තමයි මුලින්ම දැලෙලුවේ. එයා කියනවා එයාග ඕන දෙයක් තියෙනවා එයාට අරන් දෙන්න පුළුවන් ඕන එකක් එහෙම කියලා තමයි එයා කියන්නේ. ලාබෙට ගන්න පුළුවන් කියලා කියන්නේ. ගණන් බලමු පස්සට අපි. බලමු. ඉතින් මේ ඔක්කොම කතා කරගෙන යද්දි වෙන මේමත් කතා කරා අන්තිමට.
ඕල්සේල් එක දෙනකොට කිලෝ එකක් කීයද වැටෙන්නේ මචං? මේමයි මචං. මම උඹට වේරසෙනින් කිව්වා වගේ අපි ඇවිල්ලා මේ යාපනය කියලා ගන්නවනම් මචං 70යි 75යි 80යි ඒක තමයි දුන රේට් එක යාපනයේ. ඒ කියන්නේ කිලෝ එකක්? කිලෝ එකක් නෙමෙයි මචං බේල් එකක්. බේල් එකේ එන්නේ මචං කිලෝ 2යි 300ක් වෙනවා. ඔව්. එක පෙට්ටියක්. ඔව්. ඒක අපි කොළඹ ගන්නවනම් මචං ඒකට තව රුපියල් 20000ක් විතර වැඩිපුර තමයි එන්නේ. මේ එතකොට මොකද්ද පෙට්ටියක් කියලා කියන්නේ? බිස්කට් පෙට්ටිය දන්නවනම් බර්ට් පෙට්ටිය දින්නේ මචං. ඔව්. ආ ඒ වගේ පෙට්ටියකට එනවා කිලෝ 2යි 300ක්. අපිට කිරලා මැනලා ඔක්කොම බලන්න පුළුවන් ඕනම තැනක. ඒක කිසි ගැටලුවක් නැහැ. ඒක ඇතුළේ බඩු ටික ආරවුසලත් බලන්න පුළුවන්. ඔක්කොම පොල්තිනේ කවර් කරලා සීල් කරලා මේ අපි අලුතෙන් ටීවී එකක් ගන්නවා වගේ තමයි බඩු එන්නේ. ඒක මේ ලංකාවෙන් නෙමෙයි පැක් කරන්නේ. ඒක ඉන්දියාවේ ඉඳලාම එහෙම පැක් එක පිටින්දම එන්නේ. ඔව්. අර 2යි 300ක් කිව්වට මචං ඒක මේ ගාන දෙන්නේ ඇවිල්ලා බේල් බේල් එකක්. ඒ කියන්නේ කිලෝ 2කට තමයි ඒගොල්ලන් ගණන් හදන්නේ. තේරුණාද? දැන් ඔබ කිලෝ එකක් ගත්ත ගියානම් මචං කිලෝ එකක් උඹට 45000යි 50000ක් වැටෙනකොට උඹට පාඩුයි. උඹට හිතක් මේ ඕන මේකෙක ඒක පාඩුයි මචං. මම මේ ආලි පිටි කර කියන මම ඒක දන්න නිසා. හරිද? ඒකම අපි බේල් එකක් ගන්නකොට අපිට ලාභය වැඩි. එතන ග්‍රෑන්ඩ් 300ක් වැඩිපුරත් අපිට ලැබෙනවනේ මචං ඒක පෙට්ටියක. පුදුම යාළුවෝ ඉන්නේ. ලාභ ගන්න හොඳට කියලා දෙනවා. ඔව් දැන් චාමික මේ තාම මෙයා මේ කතා කරන්නේ මේ කේරළ ගංජා. KG ගන්න බිස්නස් එක තමයි තාම මෙයා මේ ඉන්නේ. ඔව් මොකද මේ KG ගන්නත් කලින් මෙයා වෙන ඩීල් එකක තමයි හිටියේ net fm බැලුම්ගලත් එක්ක. හා. එතකොට දැන් මේක භයානකම තැන අපි අල්ලගත්තා. ඔව්. ඒකනේ අපි අල්ලන්න ඕන. ඔව්. රටට උදා වෙන්න තිබෙනවා නම් ව්‍යසනයක්. ඒ ව්‍යසනයනේ අපි කොහොම හරි මකලා දාලා අයින් කරලා දාන්න ඕන. ඒ කියන්නේ නියපොත්තෙම කඩලා දාන්න ඕනේ. කඩලෙන් කපන්න තියන්න බෑ. ඔව් පොරවෙන් කපන්න තියෙත් එහෙම පොරවෙන් කපා ගන්න බැරිලා අන්තිමට චේන් ෂෝව් එකකින් තමයි කපන්න වෙන්නේ. ඈ? ඔව්. ඉතින් අන්න ඒ හින්දා ඒක එහෙම වෙන්න දෙන්න බෑ. මේ රටට අපි ආදරේ. ඔව්. එතකොට මේ රටේ තරුණ පරම්පරාව ඉන්න ඕන බොහොම සක්‍රීයව. එහෙම නැති වුණොත් එහෙම මොකද්ද වෙන්නේ මේ රටේ යන කල මොකද්ද? ඔව්. අනික චාමික අපි මේ වැටලීම් කරන්න සම්බන්ධ වෙන්නේ මේ ගවේෂණ කරන්නේ අවධානමක් එක්ක. අපි මේ අවධානම ගන්නේ මොකටද? රටේ අනාගතය. රටේ දරු පරපුර වෙනුවෙන්. ඔබේ දරුවා, ඔබේ දියණිය, දුව පුතා වෙනුවෙන් තමයි අපි මේ අවධානම ගන්නෙ. අනිත් කාරණාව තමයි හොඳට මතක් කරන්න ඕන මුළු රටටම මේ සිද්ධිය සිද්ධ වෙන්නේ කොම්පඤ්ඤා වීදිය. එතකොට දැන් මාලිගාවත්ත මේ වගේ ප්‍රදේශවල. එතකොට ඔබ දන්නවා මාලිගාවත්ත එහෙම කියලා කියන්නේ කවුද? මොකද්ද? කොහොමද උනේ? ඉතින් ඒ ඉස්සරහෙම මුස්ලිම් පාතාලේ රජ කරපු එහෙම තැම්මේ. එතකොට ওই ෆාජි කියලා කිව්වා, ආනමාලු මිටියාස් කියලා කිව්වා. ඒගොල්ලෝ එහෙම හතුරු නෑ දැන්. ඉතින් ඒ කාරණාත් එක්ක තමයි යන්නේ. දැන් හැම දෙයක්ම බලන්න එපා මේ වැඩේදී. සෙල්ලම් ඩීල් එකක් නෙවෙයි නෙමෙයිනේ. මේක මාර ගනුදෙනුවක් නේ. ලක්ෂ ගාණක් ගනුදෙනුවක්. කතා කරන්න එපා. අයිස් එක ඔය ගන්න හම්බ වෙනවනම් මචං පට්ට උඩින් හොඳේ අත උඩින් සමානන් දෙන්නම් මං ගාවම තියෙනවා උඹට මම ලාභෙට මරන් දෙන්නම් ඒක ඇතුළු නෑ ඒ උඹලට දාන්න පුළුවන් හොඳ ගානකට මං කොහොමත් කුමාරයා එක්ක එන්නම් කොලාවක ඔයාව හම්බෙන්න හොඳේ අනේ වැඩි කාලයක් ගන්න එපා මේ මේ කතා කරලා මොනාරි කරන්න බලමු මචං අපි කරලා පොඩ්ඩක් දීලා බලමු ඔය එක තමයි දැන් KG ලයින් එක නම් කොහොමත් ඕන කුමාරයාට මං පොඩ්ඩක් ආයි ඔයා අයිස් එක කරන්න මොකද්ද අයිස් එක කරන්න නෑ ඉතින් අයිස් එක ටේප් එකේ ගාන්න පුළුවන් මං ඔච්චර ලොකු මේකක් නෙමෙයි අයිස් එක ඒක තමයි ඒක ගහන්න පුළුවන් ඒක ගහන්න මට කන්ටැක්ට් තියෙනවා ඒක ගහන්න මෙහෙ බීට් බොයිස් ලහරා අර කම්මල්ලියක් ඉස්සෙල්ලා කරපු ලයින් එක මට ආයි මේ පැත්තට කරකවන්න පුළුවන් ඒක කිසිම ගැටලුවක් නෑ එහෙනම් ඒ කතා කරපන් ඉතින් එකම වෙලේ ටිකක් අරන් ගියා ඒක ඉතින් තේරෙන්නේ නැහනේ ඔව් ඒකයිල අපි පොඩි ගිනි පෙට්ටියක් ඇති ඕ ඒ ටික ගිනි පෙට්ටිය අතර එබුවා එම්ම ගිනිච්චා පොඩි ගිනි පෙට්ටියක් කිව්වට මේක රටක් ගිනි තියෙන වැඩක්. ඔව්. ඈ අන්න ඒ නිසා කරුණා කරලා මේ සිද්ධිය ඉවර කරලා දාන්න ඕන. මොකද මේ රටට ආව කුඩු ආවනේ. ඈ ඊට පස්සේ තම්යම් දේවල් තවත් එමින් තිබෙනවා. net fm බැලුම්ගලේ සම්බන්ධයෙන් දන්නවා. හැබැයි ඒ සම්බන්ධයෙන් කියන්න අවශ්‍ය මොහොතක ඒකත් කියනවා. දැන් මේ අයිස් ගැන කියනවා. මේ ලංකාවේ ගොඩක් තැන්වලට මේ වැඩ යනවා. ඉස්සෙල්ලා දැන් මේවා සමාජ ශාලාවලට නිකී. ඔව්. ඊට පස්සේ මේවා ව්‍යාප්ත වෙන්න පටන් ගත්තනේ ජාත්‍යන්තර පාසල් වල දරුවන් ශිෂ්‍යයන් අතර ප්‍රචලිත වෙන ගත්තනේ. හැබැයි දැන් මේ වැඩබිම් තියෙන්නේ. වැඩබිම් වල පවා තරුණයෝ මේකට ඇබ්බැහි වෙමින් ඉන්නවා. ඒ කියන්නේ ජාවාරම දිගින් දිගටම ව්‍යාප්ත වෙන ගාමක වෙලා තියෙනවා. ඔව්. දැන් වැඩ දෙකක් ගැන කතා කරානේ. KG වැඩක් ගැනයි අයිස් වැඩක් ගැනයි. ඒ වැඩේ ගැන දෙකම එකට කතා කරන්න තමයි උත්සාහය බලන්නකො. එහෙමනම් වැඩ දෙකම එකපාර කරගෙන යන්නවම ලේසියිනේ. ඔව් පුළුවන්. එතේ නෝනම් මට අද කෝල් එක දීපේ. එතකොට තමයි මට ලෑස්ති කරලා ඔක්කොම තියාගන්න පුළුවන්. ඔව් ඒක නිකන් දැක්කත් ගන්න ඕනේ නෑ නෑ මිල මම
මම මේ ඌ කවුද පාජිත් නෙමේ ඌත් නෙමේ මම කැමති නැ මිනිසුන්ව රස්සය අද කරනවට අවුලක් නම් බේටානිත් දෙනවා නම් මම ෂුවර් එකට මම ඔක්කොම ලෑස්ති කරලා දෙන්නම් ඔව් නෑ නෑ ලෑස්ති කරන්න කලින් මායි කුමාරයා එන්නම් ඔයාව හම්බෙන්න එහෙම එපාද ගැටුවක් නෑනේ නෑ අද පිස්සුදද වරෙන්ද ඕන වෙලාවක ගෙදර හරි අපේ දවසක ඉඳලා පන්නයක් අරන් පිස්සුවක් කෙල්ල එහෙම ඇඳ පුළුවන් ඒ ඔක්කොම ගැටලු නෑ ඕන වෙලාවක අපිට මාව හම්බෙන්න ඇඳ පුළුවන් මමත් ඕන වෙලාවක උඹ හම්බෙන්න එනවා ඇයි යාළුවෙක් නිසා එළකිරි දැසි මායි කුමාරයා විතරයි එන්නේ මට ඔය පැත්තෙන් උඹ විතරක් සෙට් එකක් මචං හොඳේ අර ඒක අවුලක් නෑ ඒක මම විතරක් ඉන්නවා ඒක ගැටලුවක් නෑ මම මේ මේවට මේ දාදෙනෙක් පස්සෙනෙක් දාලා නැත ඒ අමුතේ මට කාගෙන ඉන්නද චාමික මේ පුදුම යාළුකමක් තියෙන්නේ හොඳේ ඒගොල්ලෝ මේ ෆන් ගන්න ආතල් ගන්න කතා කරන්නේ රටේ තාරුණ්‍ය විනාශ කරන්න ජාමික ඒකයි මම දෙන අවධානම අවධානම පැහැදිලිවම අන්න ඒකයි අපි කිව්වේ net fm බැලුම් ගල ආරම්භයේදීම දෙමව්පියනේ ඔබට හරි වැදගත් මොකද ඔබේ දරුවා රැකගන්න මේ ආරක්ෂාව දරුවන්ට ලබා දිය යුතුයි නැත්තම් මේවට ඇබ්බැහි වීම ඇබ්බැහි කරවීම කොයි විදියට වෙයිද කියලා කියන්න බෑනේ හැබැයි එහෙම ඇබ්බැහි වීමක් වුණොත් අර කියන්නේ ගමේ ගොඩේ කතාවක් කියන්නේ sorry.com කියලා sorry.com තමයි කිසිම ජීවිතයක් නැහැ අනාගතයක් නැහැ මෙන්න මෙහෙම තමයි ඒ අනාගතේ නැති වෙන දේවල් ගැන කතා කරන්නේ එන දවසටම ඕන්න මට මේ පොස් එක දයි සරන් අතතම දෙන්න පුළුවන් ඈ උඹ කුමාරයත් එක මාව බලන එන දවස තියෙනවනේ මචන් ඔව් අර උඹ දයි කීයක් කීයක් කර ගෙනියන්න ඕන නම් ඔව් අර එදාටම සල්ලියක් ගෙනින් මම දඩස් කර ඩබල් එකේ අයිස් ටිකක් සෙට් කරලා දෙන්න ගිනිලා දීලා කරපන් අයිස් කරත්තොත් එහෙම මචන් එකක් මට ඔයා ගෑම් කාලේ මට දෙනවනේ පහටද අඩුම මචන් මේ අනේ ගාන තමයි මම කිව්වේ ඕල්සෙල් ගාන 5000යි අර එලකිරියලක මට උඹසා බල්ලා සලකපන් හරි මේක ඕපන්ලි පොරට කියලා තමයි ඉල්ලන්නේ මම හොරෙන් ඉකලක්වත් උඹලට වැඩියෙන් කියලා කියන්නේ නැත්නම් කියන්නේ නැහැ ඇයි යාළුවෝ ඉඳන් මේක මම බිස්නස් නම් මම මේ බිස්නස් ස්ටයිල් එකට කතා කරනවා ඔව් නෑ නෑ මේ කුමාරයට මම කෝල් එකක් ගහලා කියන්නද කෝල් එකක් දෙන්න කියලා දෙන්න කියපන් ඒක අවුලක් නෑ හරි මට විනාඩියක් දෙන්නකෝ විනාඩියක් දෙන්න මට මම ගන්න කුමාරයට අරගෙන කෝල් එකක් දෙන්න කියලා ආ ආ ග්‍රෑම් කාල රුපියල් 5000යි මට පොඩ්ඩක් සලකපන් එහෙමනේ කිව්වේ ඔව් ඉතින් ඒ සැලකීම මේ විදිහටම සිද්ධ වුණා ඔව් හොඳට සලකනවා දැන් එයාට ඉතින් මේම සලක ගන්න කවුරු හරි මහත්තයෙක් ඉන්නවා නම් කරුණා කරලා හොඳට මතක තියාගන්න net fm බැලුම් ගල කව දම හරි එනවා ඔව් අන්න ඒක හොඳට මතක තියාගන්න මොකද බොහොම අමාරු දැන් නෙවෙයි ඔය තැන් හිතාගෙන හිටියට ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලෝ නාඩි කියලානේ එහෙම එකක් නැහැ ඒක අපිට හරි ඊසි දැන් අර කිව්වනේ මේ සලකන්න කියලා බලමුද සලකමු විදිය පොඩ්ඩ බලමුද හරි සලිගෙන් ඉන්න මචං අවුද ඒ ඇදේ කොහොමද උනෝද ඒකේම දාලා තියන් හා අවුලක් නෑ මේ බෑග් එකේ තාම අපේ බඩු බඩු හරි කරගේ සුදුසුද බලලා කියලා කරකේ නෑ නෑ බඩු නිකන් නෑ බින්දේ බල නිකන් ෂේප් එක නිකන් කාර් එකේ ඉන්නවා දෙන්න ෂටරේ උස්සම් එතකොට ස්ටෙනර ස්වේ එතකොට මාත කරවලා විචාරවලා බඩට මොන අසුද කියන්නේ අද ඒකේ නදා නැත ඔය බෑග් එකේ පිටි දීපන්කෝ ඔය බෑග් එකේ තියා ඔය බෑග් එකේ එන්න තියා ගෙරෙස්ස බෑග් එක ගන්න ආ බෑග් එක පිටින් දෙන්න ඔව් බෑග් එක පිටින් දියා ඕකේ අර වැඩිපුර තියෙන සල්ලි මගේ බෑග් එල්ල එල්ල පොලිසි බෑල්ල පොඩි පොලිසි නේද තා නෑ මෙතන ඉන්නියා අරේ සැලකුම් ලැබුණේ එහෙමයි අත්තටම රන්ති මොලේ දොරක් එහෙම එකපාරට වැහිලා දඟලන්න එපා කියලා කිව්වනේ අපට අපහැදි යතිය හඬපට ඔව් මොකද මේවා බොහෝම මටසුමටව කරන්න පුළුවන් පටිගත කිරීම නෙවෙයි يعني මයික් දාලා එහෙම කරන්න බෑ කරන්න බෑ ඉතින් මේ එතකොට දැන් අපි විශේෂයෙන් මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙන්න ඕන පොලිස් විශේෂකාර බලකායේ බුද්ධිංශයට ඒ බුද්ධි නිලධාරීන් මේක තමන්ගේ වැඩක් විදිහට බාර අරගෙන තමන්ගේ දේවල් පවා පස්සට දාලා මේ වැඩේට කැප වුණා. ඔව් දිගින් දිගට අපිත් සමග හිටියා. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි ස්තුතිවන්ත වෙන්න ඕන පොලිස් විශේෂ කාර්ය බලකායේ අනදෙන් නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ් මහත්මයාට. එතුමාගේ අනපරිත් තමයි මේක ක්‍රියාවට නැගුණේ. ඊට පස්සේ අධ්‍යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී MPGS රත්නපිටිය මහතාගේ මේ මෙහෙයවීම පරිදි මේක සිද්ධ වුණා. එතුමන් ඇතුළු සියල්ලන්ට බොහොම ස්තුති රට රකින්න පෙරටාවට. ඔව්. චාමිකාර කතාවක් තියෙනනේ එළිවෙන ජාමයට තමයි හොඳ හොඳ සෙල්ලම් කියලා. ආ සෙල්ලම් ටික බලන්න පුළුවන් මේ විරාමෙන් පස්සේ. අපිට කතා කරන්න ඔබ 0112553 63 අපරාධ දූෂණ වංචාවට එරෙහිව බැලුම් ගල.
අද net fm බැලුම් ගලින් කතා කරමින් ඉන්නේ ස්නායු පද්ධතිය මිනිසුන්ගේ එහෙම් පිටින්ම කන පිට ගහන එතකොට ශරීරයේ මාංශ දිය වෙලා වැක්කිරෙන මේවා ඔබට මේ මොහොතේ කියන්නේ මේකේ භයානකම නැත්තම් මේවා අහගෙන ඉන්න අප්‍රියද කියලා එහෙම කරෙක්ට් කරන්න පුළුවන් හැබැයි මේකම අප්‍රියයි අන්න ඒකයි අපි ඒ ගැන කියන්නේ මේ මත්ද්‍රව්‍යම අප්‍රියයි අයිස්ම අප්‍රියයි අන්න ඒ නිසා ඔබේ දරුවා සහ ලංකාවේ තරුණ පරපුර රැකගැනීම උදෙසා අපි අද net fm බැලුම් ගල ඔබට ඉදිරිපත් කරනවා මේ භයානකම ඔබට කියලා දෙනවා එය තමයි අද ඔව් චාමික අපිත් එක්ක දුරකතනින් ඉන්නවා හිතවතෙක් මීගම ප්‍රදේශින් අයබන ඔබතුමන්ට අයිබන් මාත්‍යා ඔව් කෙනෙකුට අදහස ඔබතුමන්ලගේ net fm රේඩියෝ කරන මේ මෙහෙර මම නම් ඇත්තෙන් මගේ කරනවා ඒ කියන්නේ සාර්ථක එඩිටරව ඔබතුමන්ලා සමාජයේ මේ වගේ දුෂ්කර වැඩක් කරන එක කියන්නේ අනිත් නාලිකාවන්ට වඩා ඔබතුමන් එඩිටරයි කියන එක මම සන්තෝෂ හැමදාම මම වෙලන් අහනවා හැබැයි එඩිටරයි ඔබතුමන්ලා බොහොම ස්තුතියි ඔබතුමාට ඔව් එතකොට දැන් මේ මෙහෙයුමට අපිත් එක්ක ලංකාවේ ගොඩක් ඒ යුද්ධ කාලේ එහෙම ඒගොල්ලන් හැඳුන්වේ පුල්ලි බාප්පල කියලා. නැගෙනහිර තනි ක්‍රම ආධිපත්‍ය තිබුණේ ඔවුන් අතේ. ඒ තමයි පොලිස් විශේෂ කාර්ය බලකාය. ඒ කියන්නේ අපේ එඩිටර් ගමත් එක්ක උණු හිටියා. ඉතින් ඒ හින්දා මේ ජාවාරම කොටු කරගන්න හැකියාව ලැබුණා. එතකොට දැන් මේ ජාවාරමේ දැන් තාමත් මේ ගනුදෙනුවනේ කතා වෙන්නේ. ඒක තවදුරටත් කතා වෙනවා. කොච්චරද ගණන් හිලව් අනම් මනම් කියලා ඒගොල්ලෝ කියන්නේ. අන්න ඒක මෙන්න මෙහෙම කතා කරා. ග්‍රෑම් 200ක් ගන්න හරියටම බජට් එක කීයක් යනවද බලන්නකෝ. මොකද මේක හැමදාම නඩුව අතක ගායින්න මගේ අදහසක් නෑ. ඕගොල්ලොන්ගේ හෝල්සේල් ප්‍රයිස් එකකට ගත්තා. මම මෙහෙගෙන ආවා බඩු කෑල්ල 5-6 දිනෙකට වැඩේ දැම්මා මං අයින් වුණා. එතකොට නඩුව කනවා නම් අරගොල්ලෝ කා ගන්න තෑ මචං. ඒ නෑ ග්‍රෑම් 200ක් ගන්නවා නම් මචං කෙලිම ලක්ෂ කීයද යන්නේ මචං? හරියට බජට් එක බලලා කියන්න මට. අරයි මම උඹ කරගෙන මම ආලෙක් ඉන්නවා. ඔව් මම ආලම් බඩ කෝල් එකක් දෙන්න. දැන් අපි කීයක් ඇටිකල දිනවද? නෑ අතේ මචං මං හිතුවේ මචං මම ඇත්තටම කියනවා නම් අසාමයේ උඹගේ සීන් එකත් එක්ක උඹ කියපු එකත් එක්ක නොමග ගිහිල්ලා තින්නේ මේ වෙලාවේ ලක්ෂයයි මං ගාව තින්නේ දැන් හැබැයි ෂණික වේ ගේම් එක ගහ ගන්න පුළුවන් මචං මට ලක්ෂයක් තිබ්බ ලක්ෂයකට තිබ්බද ඇයි යන්නේ රුපියල් 5000 ගත්තේ තමාරු වෙන්නේ ඉතින් මේ මෙහෙමයි වැඩේ ඉතින් ඒ අපිට මේ යම් සිද්ධියක් කරන්න අවශ්‍ය නම් මුදල නෙමෙයි අපිට වැදගත් වන්නේ අපිට තියෙන ඉලක්කය net fm බැලුම් ගල් තිබෙනවා නම් යම් පරමාර්ථයක් end point එකකින් ඒක සම්පූර්ණ කළ යුතුයි කියලා ඒක කොහොම හරි කරනවා කැපවි ජනතා සේවයට කියලා කියන්නේ ඒකයි අන්න ඒකයි එහෙම කියන්නේ ජනතාවනි මේ ඔබ හිතන්න පුළුවන් අර ගමේ ගොඩේ කියන විදිහට මෙන්න මේ දෙන්න මේ ඇවිල්ලා මේ රේඩියෝ එකේ පම්පෝරි ගහනවා කියලා අනේ නෑ එහෙම එකක් නෑ අපි හරීම පොඩි මිනිස්සු හැබැයි අපිට කරන්න පුළුවන් සේවය කොච්චරද කියන එක සම්බන්ධව අපිට තක්සේරුවක් තිබෙනවා අන්න ඒ නිසා අපි මේ මෙසේ කරමින් ඉන්නවා මේ මෙසේ කරන්නේ මෙන්න මෙහෙමත් යන ගමන් අද සාහේ ලක්ෂ දෙකක් එනවා ග්‍රෑම් 10කට හරි 10කට ලක්ෂ දෙකක් නම් මචං ග්‍රෑම් 10කට ලක්ෂ 20 ගානක් 20ක් එනවා බං වැඩි බජට් එකක් නේ බං ඉන්නේ උචිතද කොහෙද බං කරන්නේ මම උඹට කියන අදහස කොහොමද දන්නද දැන් බෑතේ ලක්ෂ 4ක් 5ක් තිබ්බනම් මචං මම නිකන් කියන්නේ උදාහරණයකට ලක්ෂ දෙකක් උඹට ලක්ෂ 3ක් 4ක් දෙරලා ගන්න පුළුවන් නම් මෙතෙද්දී ඒ සල්ලි වලට මචං ඩබල් එකේ කොට ඔබගිල්ල යන ප්‍රමාණය විතරයි තියෙන්නේ එක සැරයක් ආවා ගත්තා ඒක සල්ලි ඩබල් නේ මචන් බට එතකොට ඒ සල්ලි වල ආයි දාලා ආයි බඩු කරනකොට කෙලින්ම උඹට ඕපන් ප්‍රොෆිට් ඩබල් ප්‍රොෆිට් එකක් ලැබෙන්නේ එහෙම කරපන් මට පොඩ්ඩක් දීපන් මට පොඩි වෙලා දීපන් කොහොමත් මං ඔය ගේම් එක ගහනවා මචං අනිවාර්යෙන්ම ඕක් ගහනවා කොහොමත් කොහොමද ගේම් එක ගන්නව? ඈ? තාම මේ වැඩේ ජාමික මට නම් ස්ථිරතාවයක් නැහැ. ඔව් ඇයි? මොකද තාම ගණන් කියනවා, වැඩි කියනවා, අඩුයි කියනවා, ලක්ෂයයි තියෙන කියනවා, ලක්ෂ 20ක් ඕනේ කියනවා. ඔව්. 5000යි අතේ තියෙන්නේ. මොකද්ද මේ? ඒකත් ඒක හරි. මේ ඉතින් මේ දැන් වැඩේ කොහොම හරි කරගන්න ඕනේ. ඔව්. ඈ? ගන්නනේ කතා කරේ අයිස්. ඔව්. ඈ? අයිස් ගන්න අයිස් ගහලා බෑනේ. බෑ බෑ. ඈ? කූල් එකේ ඉඳලා බෑ. කූල් එකේ ඉඳලා බෑ. නිකන් මේ එහෙම් මෙහෙන් ගිහින් වැඩ කරන්නත් බෑ. කොහොම හරි මේ කරගන්නත් එපා. අපේ තීනවනේ අවසාන ඉලක්කයක්. ඒ ඉලක්කෙට යන්නත් ඕනේ. මේ රට වෙනුවෙන්, මේ ජනතාව වෙනුවෙන්. කෙටි ක්‍රම නැහැ ඒකට හොඳේ. කෙටි ක්‍රම නැහැ. නැහැ. ඒකට එහෙම නැහැ. ඒකට පැය 24 මේ වෙලාව මෙන්න කාර්යාල වෙලාවේ එහෙම කියලා එකක් නැහැ. මේ මැදම රාත්‍රියේ වෙච්ච වැඩ තියෙනවා මේ වෙ. ඉතින් මේ කතාව නම් දිගටම ඇදුනා බලන්නකො. අර වැඩේ හරි ඕකේ. අයිස් 200ක් ඕන මට. මං ගේමක් ගැහුවා. 200ට කොච්චර කෙනයි කියලා දන්නවද? කෝටි ගාණක් යන විදිහක් නැහැ නේ ඒකට. ලක්ෂ ගාණෙම වැඩේ ඉවර කරනවා. 200ට ලක්ෂ 20ක් විතරයි බං. හරි අවුලන්නේ නැහැ. අවුලන්නේ නැහැ බඩු තිනවා. මං ගේමක් ගහලා තියෙන්නේ. මට ගේම් එක සෙට් කරලා දෙන්න පුළුවන්ද? අද මට ඇත්තට ගැටලුවක් නෑ. ඔබ දැන් ආවද? දැන් දෙනවා.
රයිට්. එහෙමනම් මං ඒ ගේම් එක ගහනවා අනිවාර්යෙන්. තව දවසක් දෙකක් දීපන්. සුංගාලා තියෙන ඔයාව හම්බෙන්න කෝල් එකක් දීලා අපි දැනක සෙට් කරලා කතා කරමු. අඩියක් ගැහුවා විසුරුණා ඊළඟ දවසේ අරන් ගියා. එනකොටම අරන් යන්න එන්නේ. හරි? නෑ නෑ ඒක ගැටලු නෑ. එහෙම තමයි මමිර මමත් තව වැඩදයක් තුනක් දාගෙන ඉන්නේ. සබෝ මොබ්ලට් අර බෑ ඕකා මොකුත් වචන දෙන්න බැරි කම තමයි. අර මේ වචනේ තේහා මට මොකුත් කරගන්න බැරි කම තමයි. මේ වැයත් ඉන්නේ නැත්නම් මට තව වැඩදයක් තියෙනවා. කොළඹෙන් පිටේ යන්න. මම ආයි ගියානම් ඉන්නේ විශ්යෙන් ගියා. හරිද? ඒ ලම් බලන්නේ නම්බට අරන් දීලා මම යන්න. වචනේ අහක දාන්න තිය යාළුවෙක් හොඳේ. අන්න යාළුවෝ මං කියන්නේ. අන්න යාළුවෝ හැබැයි රටක් විනාශ කරන වැඩක් මේක. ඔව්. දැන් අර කොහොනේ සුංගාල එනවා කියලා ඔයා? ඔව්. අන්න සුංගාල ගියා. බලමු. අබ්බසා, කොහෙද ඉන්නේ ඔයා? වාහනයක් ඔයා ගන්න try එකක් දුන්නා වාහනේ හරි ගියේ නැහැ. මොකෝ රවි අයියත් ගිහිල්ලා මචං ගමනක්. ඉතින් ඒකෙන් හින්දා අපි කොළඹට ගෙලින්ම බස් එකේ ලෑන් කරලා මෙහෙන් කැබ් එකක් සීන් එකක් කතා කරගෙන තමයි එන්නේ. ඔයා කොහෙද ඉන්නේ? මම කොළඹ තමයි ඉන්නේ. ඔව්. ඔයාට ගෝල් ෆේස් පැත්තට line කරන්න බෑ. ගෝල් ෆේස් එක කරද? ඔව්. ගෝල් ෆේස් එක ගාව එන්න පුළුවන් මතර. ගෝල් ෆේස් එක රවුන්ඩ් කොට එක තියනවානේ. උතර එන්න පුළුවන්. හරි. එහෙනම් ගෝල් ෆේස් එක ගාවට එනවයි පැය භාගයක් විතර යනකොට? හරි හරි. එම්බේ ඉතර ඇවිල්ලා ඔර කොල්ල දියෝ මොකද? රිෆ්‍රෙෂ් කරලා එන්න පුළුවන් විනාඩි පහක්. පොතෙන් නම යන හරියට කියන් ගෝල් ෆේස් කොට එක ගාවට. අර ඔස හොටලේ තින්නේ. හොටලේ තියනවා. එතන තමයි ඉන්නේ එතන මේ එතන මොකෙන්නේ ඔබතුමා තමයි කියන්නේ ඔබතුමා තමයි කියන්න ඕනේ ඔබතුමා කිව්වා කිව්වා බලන්න ගන්නකොටම දැන් අපි තමයි එතන යන්නේ. අන්න එක නම් උඹලා කවුරුද එන්නේ? මම ගිහලා ලයින් එකට මම දාලා දෙනවා. ඒක මම වග බලාගෙන ලයින් එකට දාලා දෙනවා. ඒව අවුලක්. බ්ලයි ඇසිස්ට්‍රා තමයි වෙන්නේ. ඒව ඔක්කොම බ්ලඩ් ඕරෙන් කිසිම දෙයක් එතන මොකුත් නැහැ. මේක ඕපන් බිස්නස් එකක්. බ්ලඩ් මම කියලා දෙන්නේ මේක තමයි සබ්ජෙක්ට් එකේ මෙච්චරයි කියලා. ඔව්. හරිද? ඒක බ්ලයි එතන කියලා චෙක් කරලා ගෙනස්සා. බ්ලයි චෙක් කරලා යනකම් එතන කිසිම ගැටලු හානියක් වෙන්නේ නැහැ. ඒක මම කියලා දාපුවා වග බලාගෙන. එතන ඉඳාගේ ඇතුළට යන්න වෙනවද කියන්නේ ගමක්. නැහැ. නෑ නෑ ඒ ඔක්කොම යන්න ඕන නෑ කාපාක් ඇතුලේ තමයි ඒකත් මලට සැකයක් තියෙනවා නම් මම සීඩ් එක දැම්මලා මම පොර ගන්න යනවා යන්න ඒකත් මම කරලා දෙන්නම් කොහොම හරි මේ එහෙම මෙහෙන් අනිත් ගොඩක් කට්ටිය වෙන කට්ටිය බෑ උඹ ඉන්නවා නම් උඹ ලයින් කරපම් මචං මම විතර වැඩේ පැහැදිලි විනීතභාවය වගේ ලයින් එකක් දීපන් හොඳේ එහෙනම් අපි කැපෙන්නම් අසමයා හෙට එහෙනම් මං අර හතට වගේ ලයින් වෙද්දි කෝල් එකක් ගන්න ඔව් උඹත් මේ හන්ද වෙනකන් ආලේ ගන්නට නෑ නෑ ඔව් මං කෝල් එක දෙන්නම් ඔයාට ඔයාට බඩු ෂුවර්නේ අත බඩු හරි එහෙනම් අපිට වැඩ ෂුවර් දලුංගලා කැපර් ජනතා සේවයට dedicated to serve the people කුමාරයා මොකද කරන්නේ දැන් මං කරමු අපි වැඩේ කරන්න බං කෝ දැන් මෙච්චරයි මචං දැන් අයිසෙක් ගන්න ඕන මචං දැන් මම ඒ කියපු දේ මම කියන්න හරිද දැන් මම ඒක එක්ක ගන්න බෑ කරන්න ගන්න මේ හරිද account එකට භාගයක් සල්ලි ගන්න මම ඒකට මෙතනම ඉන්නවා මෙතන විනාඩි 15 බඩු මෙතනට මේ අපි යන්න ඕන අයිසෙක් ගන්න KG එක තේම්ම තමයි ඒ කියන්නේ මුලිය සල්ලි දෙන්න ඕන කියලා කියන්නේ ඔක්කොම නෙමෙයි advance එකක් දෙන්න ඕන මගේ මස්සිනා තමයි ගේන්නේ එනකොට මේ මගේම මස්සෙනා පිට මිනිස්සු කවුරුත් නෑ කිසිම ගැටලුවක් නෑ අපි මෙතනම ඉඳලා මොනාරි දවල්ට කාලා ඉන්නකොට අතට බඩුලා තියෙන වෙන කොහෙවත් අපි යන්න ඕනේ එහෙම නැත්නම් අම්මා කිල්ලා කියනවා උඹ එනවාද නැත්නම් මම කිල්ලා කියන්නද කියන් අවුලක් නෑ මට කිසිම ගැටලුවක් නෑ නමුත් 100% ලැබෙයි දැන් ඕන්නම් පුතේ ආරන් දෙන්න පුළුවන් එක කෝල් එකේ නෑ මෙහෙමනේ වැඩේ ඉස්සෙල්ලා කිව්වේ නෑ නේද ඉන්නේ කනේ අපේ රෑ තමයි කිව්වේ බං ඕගනේ අම්බලත් ඉන්න නෑ මේ ආන්ද කුමාර මාව නෑ මාව වරද නෑ 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 වරද නෑ කිව්වා මම මේක විශ්වාසය උඩ වෙන්න නෑ නෑ කුමාරයා සල්ලි වලට මම මෙතනමනේ ඉන්නේ මම යන්නේ නෑනේ බක්කෝ දාලා දැන් අතට නෙමෙයිනේ අපි සල්ලිත් දෙන්නේ account එකට තමයි සල්ලි දාන්නේ කලින් එහෙම කිව්වේ නැහනේ account එකට සල්ලි දාන්න ඕනේ අත්තට මොකද දැන් සැලසුම වෙනස් වෙනවනේ වෙනස් වෙනවා කියන්නේ ඒගොල්ලෝ කියනවානේ ඒගොල්ලන්ගේ සමාජයෙන් භාෂාවක් තියෙනවා ඒගොල්ලෝ නාඩි කියලා අනේ ඒගොල්ලන්ගේ නාඩි ඉතින් මේ විනාඩියෙන් විනාඩිය ගෙවෙන්නේ ඔබේ ජීවිතේ විනාශ කරන්න හදපු මද්ද්‍රව්‍යයක් අයිස් ඉතාම භයානක මද්ද්‍රව්‍යයක් මරණයෙන් තමයි කියලා වෙරෙන්නේ ආයේ දෙකක් නැහැ කෙලින්ම ස්නායු පද්ධති අකර්මණ්‍ය කරනවා මිනිසාගේ ශරීරයේ මාංශයෙන් පිටින්ම දිය වෙනවා මේ කියන්න හොඳ නැති අප්‍රිය ජනක කතාවක් මේකට ගිය කෙනෙකුට අප්‍රිය ජනකව අවාසනාවන්ත වෙනවා ජීවිතේ ඉතාම කෙටියෙන් නිමා වෙනවා ඔව් දැන් චාමිකර ඒගොල්ලෝ සැලසුම වෙනස් කරන්න හදුවනේ account එකට සල්ලි දාන්න රේමේ කියලා ඔව්
එහෙම කරන්න බැහැනේ ඉතින්. ඔය එහෙම කරන්න බෑ කුමාර ඉන්නේ. ඔව්. කුමාරකෝ මේ එහෙම කරන්න බෑ. දැන් මේකේ පැහැදිලිභාවයක් තියෙන්න ඕනේ. ඔව් විනිවිද භාවයක් තියෙන්න බෑ. විනිවිද භාවයක් තියෙන්න බෑ මේක. කුමාර එක්කත් එහෙම ලේසියෙන් බෑ හොඳේ. ඔව්. අමිල එක්ක පුළුවන් වුණාට. බලමුද? බලමු. සද්දික මේකයි බං. මේ amount එක උනතරින් මෝගේ amount එක උනතරින් පොඩි ගාණක් නෙමෙයි නේද? ලොකු ගාණක්. දැන් මේ ළඟදී පොඩි ප්‍රශ්නයක් ගියා එහෙම. මොනවාද අර සල්ලි වල අර දන්නවනේ දැන් මේ සල්ලි රිකල් 5000ක් තියෙනවා නම් මචං. ඒක දැන් ටිපර්ලා වැඩිනේ. පාවල දෙනවුන් වැඩිනේ මචං. දැන් උන් මොනවද කරන්නේ? නෝට්ටු උන් ෆොටෝ අල්ලලා තියලා උන්ගේ අතට දෙනවා ගෙනියන්න කියලා. අර දෙන එකක් ඒකනේ කයිමද එකක් දෙකක් නම් අවුලක් නෑ. අපිට ග්‍රෑම් 10ක් නම් දැන් අනන්නේ සල්ලි දැන් ගේන්න කියලා. ඒක ගැට් ලොක් නෑ. අර ගන්න ප්‍රමාණය වැඩි නිසා මුදලත් වැඩි. දැන් මුදලක් අපිට ඕනතරයි සීමිත ප්‍රමාණයක් නේ බං සාක්කුවේ තියාගෙන ඉන්න බලන්න ඕනට වැඩි මුදලක් තියෙන. මෙතන ඔබ කාර් එකේ කෝටියක් තියලා අපිට කැරි කැරි ගින්න බලන්න බෑ. හරිද? ඒ නිසා තමයි account system එක. account system එකට බඩු ආය නැත්තම් මගේ මස්සනාගේ account එකට දැම්මල සල්ලි දාන්නේ. මගේ account එකටත් නෙමෙයි. නැත්තම් මෙතන withdraw කරලා 갖ත්තා. මොකද මස්සනාගේ නම ටොම්. ඊටිෂා. ඉතින් යකෝ මිනාට එන්න කියලා මස්සනාගේ සල්ලි දෙන්නම් උඹට. උඹල දෙන්නේ බඩු කියන කියා. නෑ. ඉතින් අඩ්වාන්ස් දාන්න ඕනේ නෑ මචං. ඒකනේ ඇඩ්වාන්ස් දාන්න ඒව කතා බෑ දැන් ඉතින් ඔය එම්ම කිව්වේ නෑනේ මුලින් ටොම් ටොම් ගාලා අන්තිමට ටොම් ටොම් මීටිෂම් තමයි ඒක කරන්න බෑ එහෙම ඒ ටොම්ලා හිතාගෙන හිටියේ මේ අනිත් කට්ටිය හිතාගෙන හිටියේ ඊටිෂම් ඒගොල්ලෝ හිතාගෙන හිටියේ ඒගොල්ලෝ තමයි වැඩෝ කියලා ඉතින් අර ඒගොල්ලන්ගේ භාෂාවෙන්ම දෙන්න ඕන මේක ඒව නැත්තම් තේරෙන්නේ නෑ මේ වැඩේ ඉතින් මේ කට්ටිය මේ කරන්න හදපු විනාශයට අපි නැමතිමේ තිත තැබිය යුතුයි අනිවාර්යෙන්ම පොලිස් විශේෂ කාර්ය බල කාය එතකොට මද්ද්‍රව්‍ය නාශක කාර්යාංශය තව දුරටත් මේ පිටිපස්සේ ඉන්නවා මේ උදවියගේ සියලු ජාලයන් අකුලලා දාන මට්ටමට මේ ජාවාරම වටලා ඉවර කරන මට්ටමට මේ ක්‍රියාත්මක කරනවා මොකද හේතුව ඒකේ ඉන්නේ අනිවාර්යෙන්ම net fm බැලුම්ගල අංක 1ටම රටට ආදරෙයි කියලා කියන්නේම ඔබට ආදරෙයි කියන එක අන්න ඒ නිසා මේ රටේ තරුණ පරම්පරාව බේරාගත යුතුයි ඒ තරුණ පරම්පරාව බේරාගත්තොත් තමයි අපේ රටට අපිට ගම තිබෙන්නේ. ඔව්. දැන් අර මේ හම්බෙලා කතා කරපු තන චාමික මෙන්න මෙහෙම කතාවලුත් ඇති වුණා. බලමු. දැන් එයා බඩු ගේනවා සල්ලි දෙනවා. හරි. එහෙම කරමු. දැන් කොහෙද වෙන්නේ? ඉතින් දැන් මෙහෙම උනස් කරමු. ඕන්නම් මේ මේ කනගමන් කරමු. ආලේ නේද කරපොත්. හරි. නම බකා. මට කතා කරපන්. ඕන ඕනේ. ඉතින් බලා ඉතින් කතාව පාන්ද කරු. අපර කතා කරන දවස් වෙලාවක් දෙනවා. නෑ නෝ ආව නෑ අපි අරවා පැතුනවා විසිකුණා ගියා. එහෙම දෙයක් නෑ. කලබලයි එදින් මේ මේ කතාව තව තව ඉස්සරහට දිගට ගියා බලමු බලමු සවුන් කවර් එක උඩලා කියනවා ඒක අපිට ලේසි නේ බං අපි මෙතන කාර් එකේ තියලා බඩුව බල්ලා එතන ඉඳලා බං අපි ගිල කිරාවා ඔව් එහෙම කරලා එතන ඒකත් එක්කම ඉවර කරලා දැම්ම හරි ඒක දැන් ඌත් එන්න කලින් ඌත් දැස්ස දාය කාගේ තමයි නැහැ එතන කටට ලේසි නේ නම ගින්නක් වාරන් එන්නේ එතන අවුලක් තියෙන නරකයි නෑ නේද උන් නගින්න ගියාම ඉතින් නගින්න කියන කාර් එක දැන් ඌ කාර් එක නැගගම ඌ ආවනම් ආයෙ අරලා කියන බල මාව දාලා අමගයි දැන් වාහන ඔක්කොම දැස්සේ නේ ආයෙ එතන ඉඳලා දැන් අපේ එක නෑ නෑ ඌ නෑ චමික එතනදී කියුණා ගින්නක් අරන් එන්න කියලා. ඒ ගින්න මුළු රටටම තියන්න යන්නේ. හැබැයි අපි තියන්න දුන්නේ ඒක හමු මේ විරාමෙන් පස්සේ. දලුංගලා. කැපොන්. ජනතා සේවයට. Dedicated to serve the people. අද net fm බැලුම්ගලින් කතා කරමින් මේ අවසාන භාගයට එන්නේ රටක් වනසන මද්ද්‍රව්‍යයක් සම්බන්ධව මේ ලොව ප්‍රබලතම මද්ද්‍රව්‍යන් අතරින් එකක් ඉහළම ඉන්නවා මේක. එතකොට මේක තුලින් මිනිසාගේ ශරීර සෞඛ්‍ය එහෙම් පිටින්ම වලපල්ලට යවනවා. එහෙම් පිටින්ම වලපල්ලට මිනිසාගේ ශරීර සෞඛ්‍ය යවනවායි කියලා කියනකොට ඔබට තේරෙනවා ඇති මරණයෙන් තමයි කෙලවර වෙන්නේ. ආ ඒක දෙකක් නෑ. ඒක දෙකක් නෑ. මොකද ඔබේ ස්නායු පද්ධතිය සම්පූර්ණම අකර්මණ්‍ය කරනවා මේකෙන්. එතකොට සාමාන්‍ය මිනිස්සෙක් නෑ. ඉතාම අසාමාන්‍ය ඉතාමත්ම බාල විදියට හැසිරෙන කෙනෙක් තමයි ඉන්නේ. අනිත් එක තමයි මේ ශාරීරියේ මාංශ වලට සිද්ධ වෙන ඒ ඇබැද්දිය ඔබ දන්නෙත් නෑ. ඇයි මේ හොඳට තියෙන ශාරීරියේ හොඳට තියෙන ජීවිතේ නාස්ති කරගන්නේ? අන්න ඒ නිසා ඒ වගේ දේවල් මේ වගේ දේවල් එන්න පුළුවන් තව ඉදිරියට. තව ඉදිරියට එන්න පුළුවන්. මේ අලු ලංකාවට මේක මේ ගොඩාක් ඉස්සෙල්ලා ඉඳන් එන දෙයක් නෙවෙයිනේ. හෙරොයින් තිබුණා, කුඩු තිබුණා. ඉතින් නමුත් දැන් මෙන්න එනවා පෙරමුණට එක්කෙනෙක්, වීරයෙක් වගේ. අන්න එහෙම වීරයන් අරන් ආපු වීරයෝ ටිකක් තමයි net fm බැලුම්ගලට කොටු උනේ. පොලිස් විශේෂ කාර්ය බලකාය සමග තමයි ගියේ net fm බැලුම්ගල. ඉතින් ඒ කතාවේ අවසාන භාගය
වගේ තමයි මේ. ඔව්. දැන් චාමික අපි අර කලින් කිව්වනේ මේ හොඳ හොඳ සෙල්ලම් ටික එන්නේ එලිවෙන්න කියලා. ඔන්න දැන් අර මේගොල්ලගේ ක්‍රමයක් තියෙනවා මේ සැලසුම ටග් ගාලා වෙනස් කරනවානේ මේගොල්ලෝ. වෙනස් කරනවා වෙනස් කරනවා. account එකට සල්ලි දාන්න හැදුවා අපි එකඟ වුණේ නැහැ. ඔව්. දැන් උන තවත් පොඩි ගේමක් ගහන්න බලලා ඒගොල්ලන්ගේ භාෂාවෙන් කිව්වොත් තවත් සැලසුමක් වෙනස් කරන්න හදනවා මේගොල්ලෝ. බලමු බලමු බලමු. අපි සදහට කොටෙන්ද ගහන්න ඉතන කඩේ ගාව. නෑ නෑ. කඩේ ගාව ඉතන කට්ටි ඉන්නේ බයන පන්සල ගාව කියලා. ආ දැන් ඉතින් මෙතෙන් එන්න කියන කොම. හරි අමාරු ගෙන්න ගන්න ළඟට වදි අඩ ගහලා ගත්තේ ආව මෙතන නෙත් FM බැලුම් වලට ඒ පොලිසියේ කාර් බලකායට අයිස් විකුණන ඉක්කිය අයිස් ටික විකුණලා ගියේ අරේ hina ඉතින් ඇත්තටම නෑ එහෙම hina වෙන්න බෑ මේ ජාවාර මෙනවයි කියන්නේ අපි දුක් වෙන්න ඕන මේ විනාශ වෙන්නේ විනාශ වෙමින් තිබෙන්නේ අපේ රට එකට හිතන්න ඔබේ අම්මව මේ විනාශ කරන්නේ අන්න එහෙම හිතන්න එහෙම හිතන්න අම්මට වගේ මේ රටට ආදරය කරන්න තමන්ගේ අම්මට වගේ මේ රටට ආදරය කරන්න එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ මේ රට සංවර්ධිත රටක් කරන්න අන්න ඒ නිසා මේ ජාවාරම් සියල්ල අපි එකතු වෙලා නවත්තලා දාමු එකතු වෙලා අතුගාලා දාමු දැන් චමික තාම මේගොල්ලන් අපි අල්ලුවේ නෑනේ ඔන්න අල්ලන මොහොත අල්ලන මොහොතත් මුලිනුත් කිව්වා අගිනුත් කිව්වා සල්ලි ගන්නේ නේ මචං අපේ බඩු බඩු හරි කරගේ ආ බෑග් එක පිටින් දින්න ඔව් බෑග් එක පිටින් දියා ඕකේ අර වැඩිපුර තියෙන සල්ලි මගේ බෑග් එක ಇಲ್ಲ එන්න පොල් තියන්න පොඩි පොල් තියන එක දාන්න ඔය නෑ මෙතන දියා හරි හරිනේ ඔන්න හරි වැඩි ඔගෝ දැනගත්තලු ඈ මොකට දාවේ හිනා මොකට දාවේ ටොන්ටම් මීටි ෂොප් ඊසි ඊසි ඔන්න දැන් ඊට පස්සේ තමයි චාමික හොඳම ටික අඬනවා බලන්නකෝ අපුගම එතර කිව්වනේ නෑ මෙහෙමයි දැන් අඬන්න දෙයක් නෑ මේ අගේ පවුල ළමයි ලොකෝ ඉවරයි අපි දෙන්නම අතරිනවද දැන් මම කතා කරලා යා මට කියන්නේ මේ දෙයම නේද නැත්නම් අපි දෙන්න රෝ අහගන්න දෙන්න තමයි මේ ටොපිය සඳ වෙන්නේ හරිද එයා කියන්නේ දම්බර කවුරු හරි කෝල් කරා නම් කෝව දීලා අපිට අයින් ඒක කෝල් කරලා කියන්න පුළුවන් නෑ ඒක තමයි ඉතින් කෝල් කරනකම් ඔයා ෆෝන් එක අතේ තියාගන්න අඬන්නේ තමන්ගේ පවුලයි දරුවන්ටයි මොකද වෙන්නේ පවුලගේ රත්තරන් බඩු උගස් කළා තමයි ත්‍රිවිල් එක හදන්න ගත්තේ ඔව් එහෙමනේ කියන්නේ තමන්ගේ පවුල ගැන නේ එහෙම කියන්නේ එතකොට අනුන්ගේ පවුල වලට මොකද වෙන්නේ අනුන්ගේ පවුල වලට ගින්දරක් දෙන තමයි උත්සාහ කරන්නේ චාන් අන්න ඒකයි අපි ටොම්ටොම් මීටි ෂොම් ලාට එහෙම කියන කතාව තමයි එතකොට අර අසාම් ලාට එහෙම කියන කතාව තමයි මේ වැඩේ මෙතනින් නතර විය යුතුයි ඉතින් පැහැදිලිව ආයෙ එළියට ඇවිල්ලා මේ වැඩේ කරන්න එහෙම කරන්න අමාරුයි මොකද හේතුව එහෙම කරොත් එහෙම වෙන ප්‍රශ්නේ යම් යම් තැන් වලින් නතර වෙන්න පුළුවන් ඔව් ඒ කියන්නේ මේක යම් යම්
ඇතැම් වලින් නතර වෙන්න පුළුවන් කියලා කියන්නේ මේක සම්පූර්ණම කරන්නේ මේ පාපයක්නේ. මුළු රටක් අනාථ කරන වැඩක්නේ මේ කරන්නේ. ඉතින් එහෙම කරාට පස්සේ අර පස්සෙන් එළවනවනේ. සෝභාදහම කියලා එකක් තියෙනවනේ. ඈ එතකොට හෘද සාක්ෂියට එකඟව නැතුව කටයුතු කරන්න ගියාට පස්සේ ඒ සෝභාදහමෙන් දඩුවම් හම්බෙනවනේ. ඈ ඒකේ ಜಾති ભેදයක්වත් ආගම් ભેදයක්වත් කුලමල ભેදයක්වත් වයස් ભેදයක්වත් ගැහණු පිරිම් ભેදයක්වත් නැහැනේ. ඈ වැරද්ද කරපු කෙනාට අනිවාර්යෙන් වැරද්දක් වෙනවනේ. ඒකනේ මේ සමාජය හැටි මේ ලෝකෙ හැටි. ඒකනේ ධර්මතාවය. ඈ අන්න ඒ නිසා අපි කරුණා කළා කියන්නේ මේ ජාවාරම් ලංකාවේ කවුරු හරි කරනවා නම් හොරෙන් අපි තමයි වැඩ්ඩෝ කියලා හිතාගෙන කරනවා නම් අර ඒගොල්ලන්ගේ භාෂාවෙන් කියන්නේ. ඉතින් ඒක නවත්තන්න මහත්මයා. ඕන කෙනෙක් කරනවා නම් ඕන නරත් කියන්නේ. ඈ එහෙම කරන්න එපා. මේ රට රැකගෙන අපි ඉදිරියට යන් අපිට ගමනක් තිබෙනවා. ඒ ගමන යන්න අපිත් එක්ක එකතු වෙන්න මේ ජාවාරම් කරුන්ට වැටබඳිමු. ඒ බලාපොරොත්තුවත් එක්ක තමයි අද අපි සමගන බලාපොරොත්තු වෙන්නේ. ගිහින් නම් මම චිරාන්. මම චාමික. අපරාධ දූෂණ වංචාවට එරෙහිව බලුංගලා